අපේ රටේ ඉතිහාසයෙන් සැඟවිලා ගිය මේ භූමිය වෙනුවෙන් අසීමිත කැපකිරීම කරපු මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරේ සිංහල වගේම දෙමළ දේශප්‍රේමීන් ඉන්නවා. 19 වන සියවසේ මුල් භාගයේ වන්නිය පාලනය කරපු වන්නි බණ්ඩාර, එහෙම නැත්නම් පණ්ඩාර වන්නියන්, ඒ වගේ අප්‍රකට වීරවරයෙක්. වන්නිය කියලා හැඳින්වෙන්නේ යාපනයත් නුවර කලාවියත් අතර තියෙන වනගත ප්‍රදේශය. මේක අනුරාධපුර පොළොන්නරු යුගවලින් පස්සේ පාලනය වුණේ වන්නි පාලකයන් විදියට හැඳින්වුණ ප්‍රාදේශීය පාලකයන් මගින්. කාලයක් යද්දී උතුරු වන්නිය දමිළ පාලකයන් මගිනුත්, දකුණු වන්නිය සිංහල පාලකයන් මගිනුත් පාලනය වුණා. 19 වෙනි සියවසේ මුල් භාගයේ මුලතිව් කොළමුනේ ප්‍රදේශයේ බිහිවුණ පාලකයෙක් විදිහට පණ්ඩාර වන්නියන් හඳුනා ගන්න පුළුවන්. වන්නි පාලකයන් විටින් විට යාපනයේ රජවරුන් බලවත් වෙද්දී ඔවුන්ටත්, උඩරට රජවරුන් බලවත් වෙද්දී ඔවුන්ටත් සහාය පළ කරලා තියෙනවා. යාපනයේ රාජධානිය බිඳවැටීමෙන් පස්සේ වන්නි පාලකයන් උඩරට රජුට සහාය පළ කරලා තියෙනවා. ඒත් ලන්දේසි බලපෑමටත් ඔවුන්ට නතු වෙන්නට සිද්ධ වුණා. ලන්දේසීන් ඉංග්‍රීසීන්ට බලය පවරලා පිටව යද්දී තවදුරටත් යටත් විජිතයක විසීම නොරිස්සු පණ්ඩාර වන්නියන් ඉංග්‍රීසීන්ට එරෙහිව තමන්ගේ සේනා මෙහෙයවුවා. අශ්වයෙක් පිට නැගුණ ඔහු මුළු මහත් වන්නියම කලඹමින් සිංහල වගේම දෙමළ ජනතාවගේ ජාතික හැඟීම් අවුස්සන්නට වුණා. මොහු විවාහ වෙලා හිටියේ අනුරාධපුර නුවරවැව පවුලේ ප්‍රධානියා වුණ මහවන්නියාගේ සහෝදරියක් වුණ සිංහල කුල කාන්තාවක් සමග. ඒ වගේ මේ කාලේ සෙංකඩගල රජකරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහයත් ඔහුට හිමි වුණා. මහවන්නියාගේ සිංහල සේනාත් පණ්ඩාර වන්නියන්ගේ ද්‍රවිඩ සේනාත් එක් වෙලා ඉංග්‍රීසි බලකොටුවලට එරෙහිව අරගලයක් ආරම්භ කෙරුණා. 1803 අගෝස්තු 25 වෙනිදා මහවන්නියා නුවරවැව දිසාවේ යටතේ උඩරට රාජධානියේ හමුදාව සහ පණ්ඩාර වන්නියන්ගේ හමුදාව එක් වෙලා මුලතිව් බලකොටුවට ප්‍රහාරයක් දියත් කරලා, එතන හිටපු කැප්ටන් වොන් රිබක් යටතේ තිබ්බ හමුදාව යාපනයට පලවා හැරීමට සමත් වුණා. මුල් අවස්ථාවන් වලදී ඔවුන් සාර්ථක වුණත් පස්සේ ස්වදේශික හමුදාවේ පුහුණුව සහ ආයුධ මදිකමින් පසුබසින්නට වුණා. 1803 ඔක්තෝබර් 31 වෙනිදා බ්‍රිතාන්‍ය හමුදා සංවිධානාත්මක සංග්‍රාමයක් ආරම්භ කරලා තිබ්බා. මුලතිව් යාපනය සහ මන්නාරම බලකොටු වලින් ඉදිරියට ඇදුණු ඉංග්‍රීසි සේනා සමග පණ්ඩාර වන්නියන්ගේ ස්වදේශික සේනා ඔඩ්ඩු සුඩාන්හිදී එකිනෙකට හමු වුණා. එතැන්දි සිද්ධ වුණ දරුණු සංග්‍රාමයෙන් ස්වදේශික සටන්කාමීන් විශාල ප්‍රමාණයක් දිවි පුදා තියෙනවා. ඒ වගේම 46 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතෙන්දි ඉංග්‍රීසීන් අතට පත් වුණ ආයුධ අතර උඩරට රජතුමා විසින් පණ්ඩාර වන්නියන්ට ලබා දුන්න කාලතුවක්කුවකුත් තිබිලා තියෙනවා. මේ සටනේදී පණ්ඩාර වන්නියන් අත්අඩංගුවට ගන්නට ඉංග්‍රීසීන් සමත් වෙලා නැහැ. ජාතික වීරයෙක් විදිහට මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුන පණ්ඩාර වන්නියන් 1810 වසරේ සැප්තැම්බර් මාසයේ දවසක තුවාල ලබා සිටියේදී ජීවිතයෙන් සමුගත්තා කියලා කියවෙනවා. මේ සටන සිහි කරලා ඉංග්‍රීසියෙන් නිදි කරපු ස්මාරකයක් අදටත් ඔඩ්ඩු සුඩාන් වල දකින්නට තියෙනවා. පණ්ඩාර වන්නියන් දකුණේ ජාතික වීරයෙක් වශයෙන් ප්‍රසිද්ධ වුණේ නැතත් LTT සංවිධානය දෙමළ ජනතාව තුළ ජාතිවාදී අදහස් ජනිත කරන්නට ඔහුගේ ඓතිහාසික භූමිකාව යොදාගෙන තියෙනවා. නමුත් දමිළ ජාතිකයෙක් විදිහට ඉපදිලා සිංහල කුල කාන්තාවක් විවාහ කරගෙන තමන්ගේ ඥාති සිංහලයන් සමග උරෙන් උර ගැටිලා ඉංග්‍රීසීන්ට විරුද්ධව අසිපත ඔසවපු පණ්ඩාර වන්නියන් දෙමළ ජාතිවාදියෙක් විදිහට ලඝු කරන්න බෑ. අදටත් වන්නියේ සිංහලයන් වගේම දෙමළ ජාතිකයනුත් වන්නි බණ්ඩාර විදිහට ඔහු දේවත්වයෙන් පුදනවා.